වතු කම්කරුවන්ට දිනකට රුපියල් 1700ක් ලබා දීමට රජය ගෙන ඇති තීරණය පිළිබඳ සාකච්ඡා කිරීමට අද පරිපාලක සභාව රැස්වීමට නියමිතයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ තීරණයකට අනුවයි මෙලෙස පරිපාලක සභාව රැස්වීමට නියමිතව ඇත්තේ. වතු කම්කරු වැටුප සම්බන්ධයෙන් පරිපාලක සභාව සමග එකඟතාවයකට එළඹීමට උත්සාහ කරන බවත් එම තීරණය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය නම් විශේෂ නීති ගෙන ඒමට සූදානම් බවයි ජනාධිපතිවරයා පසුගියදා පැවති වැඩසටහනකදී මාධ්‍ය වෙත ප්‍රකාශ කර සිටියේ. දැන් මමයි කම්කරු අමාත්‍යාංශයේ බාර අරගෙන තියෙන්නේ. සමාගම් හතක් දැනටම එකතු වෙලා තියෙන පඩිගෙවල්. පඩි මණ්ඩලයේ තීරණය කරන් පස්සේ මොකක් හරි ප්‍රශ්නයක් ඇති වුණොත් මම නීතියක් ගේනවා මේ තියෙන පඩි මණ්ඩලයේ වැටුප ක්‍රමේ ක්‍රියාත්මක කරන්න කියලා. අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education. මේ අතර රජයේ විශ්‍රාමිකයින් සඳහා ලබා දෙන දීමනාව ඔක්තෝබර් මාසය දක්වා කල් දමා තිබෙනවා. ඒ ජනාධිපතිවරණය පැවැත්වීම හේතු වෙනුයි. පහුගිය අයවැයේ 2024 ජනාධිපතිතුමා රුපියල් 2500ක දීමනාවක් වැඩි කරා. ඒක අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මකයි. ඒ අතරේ තමයි පසුගියදා විශේෂම ජනාධිපතිතුමා කැබිනට් පත්‍රිකාවක් දැම්මේ මේ විශ්‍රාමිකයින් සියලු දෙනාට රජයේ විශ්‍රාමිකයන් රුපියල් 3000ක් අර 2500ට අමතරව ලබා දීම සඳහා සැප්තැම්බර් මාසයේ සිට. ඉතින් මුදල් අමාත්‍යාංශය ඒ සඳහා පූර්ණ අනුමැතිය ලබා දුන්නා. චක්‍රලේඛය ගහන්න අවශ්‍ය වෙන්නේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන්. නමුත් මම දන්න විදිහට මැතිවරණ කොමිසම මැතිවරණයක් පවත්වන නිසා සැප්තැම්බර් මාසයේක ලබා දීම කෙරෙහි විරෝධතාවය පළ කරලා තියෙනවා. හැබැයි මේ රුපියල් 3000 මුදල ඔක්තෝබර් මාසයේදී අර සැප්තැම්බර් මාසයේ උන්ට ලැබෙන්න තියෙන මුදලත් එක්කම ඔක්තෝබර් මාසයේ ලබා ගන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. මේ වෙලාවේ මැතිවරණ කොමිසමේ නීති රීති වලට හිස නැහැ. මේ යුතුයි. ඒ නිසා කිසිදු ගැටලුවක් නැතුව ජනාධිපතිතුමා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව අනුව අනුමත වෙච්චි අමතර රුපියල් 3000 දීමනාව ඔක්තෝබර් මාසයේදී සැප්තැම්බර් ඔක්තෝබර් දෙකම රුපියල් 6000ක් අමතරව විශ්‍රාමිකයන් ලැබීමට නියමිතයි. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.